समन्तचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अर्हतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अर्हतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अर्हतो सम्मा सम्बुद्धस्स අදත් මේ හිමිදිරි පාන්දර හිරු සදහම් රැස් හිරු ටීවි නාලිකාවෙන් බුදුරජාණන් වහන්සේගේ දහම් රශ්මි මාලාව ලංකාවේ විතරක් නෙමේ ලෝකෙ පුරාම විහිදී යන මොහොත. දිනපතාම මේ වෙලාවට පූජනීය ගරුතර මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවන් ඔබට දවසට දහම් සිතුවිල්ලක් හැටියටත් දවසේ අපිට ඉතාමත් ධෛර්ය සම්පන්නව කුසල් සිත් වර්ධනය වෙන ආකාරයට ජීවිතය ආලෝකමත් වෙන විදිහේ අවවාද අනුශාසනා නිරන්තරයෙන්ම ලබා දෙනවා. අදත් අපි මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුසාරයෙන් දහම් සිතුවිලි අපේ සිත් තුළට එකතු කරගන්න. මේ ලෝකේ ජීවත් වෙනකොට අපි මේ සමාජයේ අපේ යාළුවෝ අපේ දෙමව්පියෝ අපේ ඥාතීන් අසල්වාසි මේ හැමෝම එකට එකතු වෙලා ගත කරන්න වෙනවා. එහෙම ගත කරනකොට සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන ආකාරයටම ඒව සතුටු කරන්න වෙන්නේ නැහැ. අපි වටාවට ඉන්න හැමෝගෙම බලාපොරොත්තුව තමයි ඒ අය කියන ආකාරයට ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන ආකාරයට ඒගොල්ලෝ සතුටු වෙන ආකාරයට අපි ඉඳී කියලා. ඊළඟට ඔබට එක වචනකින් හරි උදව්වක් කරපු ඔබේ දෙමව්පියෝ එහෙම නැත්නම් ඔබේ ආචාර්ය මණ්ඩලයේ ගුරුවරු ඒ වගේම තමයි ඔබේ යහළු මිත්‍රයෝ මේ අයටත් ඔබ යම් විදිහේ ද්‍රෝහිවන්ත වීමේ වැඩ කරාම එයත් ඔබට මහ ද්‍රෝහියෙක් කියලා සඳහන් කරනවා. ඊළඟට සමහර වෙලාවට ඔබ රටට ජාතියට ආගමට එය මේ වැඩ කටයුතු කරනකොට ඒවට විරුද්ධව යම් විදිහේ වැඩ සිද්ධ කරනකොට ඔබ මේ ගමටම රටටම සමාජයටම ඒ වගේම ජාතියට ආගමට ද්‍රෝහියෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉතාම වටින සූත්‍ර ධර්මයක් තියෙනවා. ඒකට කියන්නේ මිත්තානිසංසය කියලා. මිත්‍රෙක් වීමේ වටිනාකම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේ පුරාවට පෙන්නනවා. ඒ පෙන්නනවා විතරක් නෙමෙයි ඔබට පුළුවන් නම් එවැනි දක්ෂ මිත්‍රෙක් වෙන්න ඔබට ඒකෙන් ලැබෙන දිට්ඨ ධම්ම වේදනීය. ඒ කියන්නේ අස්පනා පිට පේන විපාක කර්ම පිළිබඳව සැප සම්පatti පිළිබඳව ලාභයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ එහි පෙන්නලා දෙනවා. එහි එක් කොටසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ හැම සූත්‍රයේ හැම ගාථාවක්ම අවසානයේදී දේශනා කරන්නේ යෝ මිත්තානං නදුභති කියලා. ඒ කියන්නේ ඔබ ද්‍රෝහියෙක් නොවුනොත් එහෙම ඔබට මෙන්න මේ වගේ විපාක ලැබෙනවා කියලා. ඒ පිළිබඳව කියන්න මත්තෙන් කවුද මිත්‍රයා කියන එක අපි පිළිබඳව අපි මුලින්ම ටිකක් හොයලා බලන්න ඕනේ. අපිට මේ ලෝකයේ සමාජයේ යම් විදිහේ
අපේ ජීවිතයේ නගාගන්න ඒවගේම අපිට හරි වැරැද්ද කියලා දෙන්න යමෙක් උදව්වක් කරනවනම් එයා මේ ලෝකෙ අපිට ලැබිච්ච ඉතාම වටිනාම මිත්‍රෙක්. ඒ මිත්‍රයන් අතර දහම් මාර්ගයට යොමු කරන මිත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රයයි කියලා. ඒවගේම තමයි අපිව අපේ දියුණුව දැකලා ඒවට ඉරිසියාවන්ත වෙලා අපිව ඒ තැනින් පහළට වට්ටන්න ඒවගේම අපිව නරක දුසිරි දුරාචාරයට යොමු කරන අයට අපි කියන්නේ පාප මිත්‍රයෙක් කියලා. එහෙනම් අපි පළවෙනි කාරණේ තමයි කොහොමද අපි සමාජයේ කල්යාණ මිත්‍රය හඳුනගන්නේ කොහොමද අපි සමාජයේ පාප මිත්‍රය හඳුනගන්නේ කියලා මුලින්ම හොයලා බලන්න ඕනේ. සමහර වෙලාවට සමහර මිත්‍රෝ එන්නේ ඊටාම කල්යාණ විදියට. ඒ අය සමහර වෙලාවට ඒ අයගේ වැඩ කටයුතු නතර කරලා අපි වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරනවා. එහෙම කැප කරන්නේ සමහර අපිට ඒ කතා ප්‍රවෘත්ති ගත්තහම පේනවා මේ ජීවිත විනාශ කරන්නම තමයි. ඒ ජීවිතවල අනාගතයේ දැකලා ඒ අනාගතයේ සම්පූර්ණයෙන්ම විනාශ ස්වභාවයට පත් කරන්න සමහර අය කල්යාණ මිතුරු වෙසින් එනවා. ඒ ඇවිල්ලා ඒ ගත්තහම සමහරලාට ඔය සමහර දරුවෝ ජීවිත විනාශ කරගත්තහම කියනවා අපිට අපේ අම්මා තාත්තා අපිට කරපු සේවයවත් අපිට අමතක වුණා කියලා. අම්මා තාත්තාත් අමතක වෙලා ඒ අයගේ අවවාද අනුශාසනාවන් ඔක්කොම යටපත් කරගෙන අර පස්සේ ආපු මිත්‍රයෝ ඒ වගේම ඒ අයගේ ජීවිතවලට ළඟට ළඟට ඉඳලා නරක වැඩවලට උදව් කරන මිත්‍රයා ගැන ලොකු විශ්වාසවන්ත භාවයක් ගොඩනගාගෙන තියෙනවා. මගේ හැම වැඩකටම හොඳට නරකට හැම දෙයකටම මේ අය ඉන්නවා කියලා. ඒ දවසක ජීවිතේ වරදිනවා. ඒ වැරදුණු වෙලාවට ඒ අයට කිසි කෙනෙක් නැහැ. අර ඉන්න කිසි යාළුවෙක් නැහැ. ගොඩක් වෙලාවට බොහෝ මිතුරුකම් තියෙන්නේ සල්ලි තියෙනකම් විතරයි. ඒ සල්ලි ටික ඉවර වෙච්ච දවසට ඔය කිසි මිත්‍රෙක් හොයාගන්න නැහැ. මම දකිනවා සමහර ඔය විවිධ තැන්වල සඳහන් කරනවා මේ පන්සලකට යන්න කතා කළොත් නම් යාළුවෙක් හොයාගන්න නැහැ. හැබැයි පාටියක් දාන්න, සාදයක් දාන්න, සතුටු වෙන්න, මද්‍රව්‍ය වලට ඒ වගේ දේ එකක් අද තියෙනවා කියලා කිව්වොත් එහෙම ඕන තරම් යහළුවෝ අපි වටාවට එක්රොක් වෙනවා. ලෙඩක් දුකක් හැදිලා ස්පිරිතාලේ යන්න ඉන්නවා කියලා කිව්වොත් එහෙම ටෙලිෆෝන් කරත් ගෙන්න ගන්න කෙනෙක් නැහැ. ඒකෙන්ද අපි හොඳට හිතලා බලන්න ඕනේ මේ මිත්‍රයාගේ තියෙන වටිනකම. හොඳට නරකට හැම දෙයකටම ළඟ ඉඳගෙන නරක තැනදී අපිට ඉඳගෙන මේකනම් කරන්න එපා කියලා අපිව ධෛර්යමත් කරලා හොඳ දේවල්ව අපිට වර්ධනය කරන්න පුළුවන් නම් ඒක තමයි හරිම වටිනේ. ඒක නිසා ඔබට නිරන්තරයෙන්ම ඔබේ ජීවිතයේ දියුණු වීමට ඔබේ යහපත දියුණුව ප්‍රාර්ථනා කරන සෙත්පතන ආශිර්වාද කරන මිත්‍රයා ඔබ හඳුර ගන්න ඕනේ. එහි ප්‍රධාන මිත්‍රයා තමයි අම්මයි තාත්තයි. ඒ වගේම ඊළඟට අපිට හම්බෙන ප්‍රධානතම මිත්‍රයෝ තමයි පාසලේ ඉන්න ගුරුවරු. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට බුද්ධත්වයේ ලබන්න සෙවණ දුන්න ඇසතු බෝරුක මුල සතියක් ඇසිපිය නොහැල් බලා ඉන්නවා සේවයේ සලසන්න. ඒ වගේම කෘතගුණ පූර්වකව ඒ ගැන හිතලා බුදුහාමුදුරුව ඒ විදියටයි අපිට යමෙක් සේවයක් සැලසුවා නම් අනෙක් පැත්තට සේවය කරන්න කියලා තියෙන්නේ. යමෙක් ඒ විදිය අපිට යම් උදව්වක් කරලා අපිට අපි වෙනුවෙන් යම් දෙයක් කරපු කෙනෙක්ව අමතක කරනවා නම් එයා ද්‍රෝහියෙක් හැටියට සලකන්නේ. දැන් ඔය අපි දකිනවා සමහර වෙලාවට සමහර අය මුල් කාලේ කිසි දෙයක් කරගන්න බැරුව සල්ලි නැතුව මිල මුදල් නැතුව රැකියාවක් නැතුව අඬාගෙන එනවා සමහර අය හොයාගෙන. ඒ ආවට පස්සේ ඒ දුක දැකලා අනේ මේ අයව මේ විදිහේ බොහොම දුකක් ගෙවනවනේ කියලා ඒ අයගේ මිල මුදලුත් දීලා කණ්ඩ බොන්න දීලා ඇඳුම් ආයිත්තන් දීලා ඉන්න හිටින්න තැන් දීලා ඒ අයට හැම දෙයක්ම කියලා දීලා ඊළඟට ඒ අයට හොඳ රස්සාවල් හොයලා දුන්නට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික මේගොලු දියුණු වුණාම අර මුල් කාලේ තිබිච්ච සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා තියෙනවා. එහෙම සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා එයා ඊට පස්සේ කල්පනා කරනවා අපි මෙච්චර උදව් කරපු අය දැන් අපි වෙනුවෙන් ඇහැක්වත් ඇරලා බලන්නේ සමහර අය අපේ මූණ දිහා දැකලා එහෙම නැත්නම් අපිව මගදී හම්බුණාට පස්සේ අහක බලාගෙන යන මට්ටමට ද්‍රෝහි වෙලා කියලා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕනේ කවදාවත් එහෙම කරන්න එපා.
ඔබට යම් උදව්වක් කරපු කෙනෙක් කොහේ හෝ කොතැනක හෝ දැක්කනම් ඒ දැකපු කෙනාව හැම මොහොතෙම ඕනම වෙලාවක දැක්කහම ඉතාම සිනා මොහොසු මුණින් කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම වැඩිහිටි බවට පත් වුණාම සමහරුන්ට සමහර ගුරුවරු අමතක වෙනවා. ඒ වගේම තමයි වයසට යන්න සමහර වැඩිහිටි උදවිය එයයට අමතක වෙලා එයයි කරපු සේවාවන් අමතක කරලා නින්දා අපහාස කරන අවස්ථාවල් බොහෝමයි. ඉතින් ඒ පිළිබඳව අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අද අපි මේ කියන්න හදන්නේ එහෙම නොවන කෙනාට තියෙන විපාක පිළිබඳව. දැන් ඔය මම දැකලා තියෙනවා සමහරු මගදී අර පැරණි ගුරුවරු දැක්කහම පාර තොටේදී වාහනේ නතර කරලා මේ ලොකු තනතුරු දරන මහත්තුරු දන ගහලා වඳිනවා කියලා. මේ මට උගන්නපු ගුරුතුමා කියලා. මේ මට උගන්නපු ගුරුතුමිය කියලා. ආන්න ඒ වගේ ඔබටත් ඕනම තැනක ඔබට පැරණි මිතුරෙක් එහෙම නැත්නම් පැරණි ගුරුවරයෙක් ඒ කාලේ හිටපු වැඩිහිටි සහෝදරයෙක් කවුරු හරි හම්බුනහම බය නැතුව ගිහිල්ලා මේ කතා කරලා මේ ඒ ඇත් එක සම්බන්ධකම් පවත්වන්න පුළුවන් නම් අන්නේ අය කියන මොන තරම් ගුණ යහපත් කෙනෙක්ද. තාමත් ඒ වගේමයි අදටත් බොහොම එදා වගේම හරීම ගුණ යහපත් කෙනෙක් කියලා. අපි මේ වැඩසටහන් වලින් හිරු සදහම් රැස් වලින් බලාපොරොත්තු වෙන්නේ ඔබේ අන්න ඒ වගේ තියෙන ගුණධර්ම තව තව ඉස්මතු කරන්න. ඉනිසා අද දවස ඔබට මේ කියන දේශනාව අහගෙන ඒක ඔබේ ජීවිතයට ලොකු ශක්තියක් වේවි. අද දවස පුරාවටම ඒ කියන ගුණධර්ම වලින් යුක්තව දවසේ කටයුතු කරන්න. එහෙම වුණොත් එහෙම ඔබට අද දවසේ ද්‍රෝහියෙක් නොවීම ඔබේ ජීවිතයට එකතු කර ගනිමින් ඒ විපාක දවස දවස ජීවිතයට එකතු වේවි. ඒක එකක් තමයි බුදුහාමුදුරු දේශනා කරනවා පහූත භක්කෝ භවති විප්පබුත්තෝ සකාගරහ බහුවනං උපජීවන්ති යෝ මිත්තානං නදූපති. යෝ මිත්තානං නදූපති. ඔබ එවැනි අයට කාටවත් ද්‍රෝහි නොවෙන හින්දා පෞත බක්කුහෝ භවති. ඔබ ගෙදරින් නික්මිලා කොයි තැනක යනවනම් ගෙදර හිටියත් ගෙයින් නික්මිලා කොයි තැනක ගියත් පහූත බක්කෝ භවති විප්පබුත්තෝ සකහගරා බහූනං උපජී. ඕන තරං තමන් කැමති විදියට හැම උපභෝගයක්ම ලැබෙනවා කියලා අතටම ගෙනත් දෙනවා. එයයි ඔබව බොහොම සතුටෙන් පිළි අර ගන්නවා. දැන් උදාහරණයක් හැටියට ඒ වගේ ඔබ අනිත් අයගේ ගුණ දැනගෙන අනිත් අයට සංග්‍රහශීලීත්වයෙන් යුක්ත කෙනෙක් නම් එහෙම කෙනෙක් ගෙදරට ආවහම ගෙදර මිනිස්සු හරියට පිළිගන්නේ මේ දිව්‍ය ලෝකෙන් ආපු කෙනෙක් වගේ. අර හැම දෙයක්ම ගෙනත් දීලා අනේ මේකත් කාලයන්න කොහොම හරි කාලයන්න මෙහි ඉඳලා යන්න දවසක් දෙකක් ඉඳලා යන්න යනකොට අර වත්ත පිටියේ තියෙන දේවලුත් කඩලා දීලා එහෙම කරනවා. හැබැයි හැමෝටම එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ ඒ වගේ සම්බන්ධකම් තියෙන කෙනෙක්ට විතරයි. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබට ලැබෙන පළවෙනි විපාකයේ තමයි යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සගාරෝ වන්න කිත්ති බතෝ හෝති යෝ මිත්තානං නදුපති. ඔබ අනිත් අයටත් සත්කාර කෙනෙක් වෙනවා වගේ සත්කාර කරන කෙනෙක් වෙනවා වගේම අනිත් පැත්තට ඔබටත් ඒ අයගෙන් සත්කාර ගරු නම්බු නාම මේ හැම එකක්ම ලැබෙනවා. සක්කතෝ හෝති ගරු හෝති සගාරෝ අනිත් අයත් ගරු කරනවා. එනකොට නැකිටිනවා. ඒ එනකොට මේගොල්ලෝ පිළි අර ගන්නවා. ආවහම අනේ ඔබ නිකම් පේන්න හිටියත් මට ලොකු හයියක් කියලා කියනවා. අද මේ ආපු එකත් වටිනවා මට ඇස් දෙකට දැක්කත් ඒ ඇති කියලා කියනවා. එහෙම කියන්නේ මොකද අර මුල් කාලේ ඉඳලම මේ වෙනකම්ම යාළු මිත්‍රකමක් වගේම ඊට එහා ගිය සම්බන්ධතාවය කඩ නොකඩවා එක දිගට ඒගොල්ලෝ පවත්වාගෙන ආපු නිසා. ඒ නිසා ඔබේ වගකීමක් තමයි ඒක. කවදාවත් යාලුවන්ට මිත්‍රයින්ට මග කියලා දුන්න අයට ඒ වගේම ඔබට යහමඟ පෙන්වලා දෙන කාට කාටත් ද්‍රෝහියෙක් වෙන්න එපා. ඒ හැමෝටම එදා වගේම අදටත් එක විදියට සලකන්න. සමහරලාවට එදා ගියේ බස් එකේ වෙන්න පුළුවන්. ඊළඟට ටික කාලයක් යනකොට බයිසිකලේ. තව ටික කාලයක් යනකොට වාහනයක් ගන්නවා. වාහනයක් ගත්තාම මුල් කාලේ බස් එකේ එකට ගිය කට්ටියව අමතක වෙනවා. ඒ නිසා එහෙම නැතුව ඔබට පුළුවන් නම් වාහනයක් ගත්තත්
මොනදේ ගත්තත් අර ඒ ඇත් එක් ඒ සම්බන්ධතාව එක දිගට පවත්වගෙන යන්න මගතොටේ දැක්කත් කතාබහ කරන්න ඒ අයි සතුටු වෙනවා. අපිට හරු සතුටුයි ඔයා අපිත් එක් ඒ දවසල හිටපු කෙනෙක් අද ඉන්න තැන දැකලා මේ දියුණු වීම අපිත් ආශිර්වාද කරනවා කියලා අනිත් අය සිත් පතනවා ආශිර්වාද කරනවා. එනිසා මං හිතන්නේ ඔබට ඒ ගරු සම්මාන ලැබීම දිට්ඨ ධම්ම වේදිනිය කර්ම විපාකයක්. සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සගාරෝ වර්ණ කිත්ති බතෝ හෝති. වර්ණය මේ වර්ණය කියලා සඳහන් කරන්නේ ගුණ වර්ණාව. මේ ගුණ වර්ණය මනුලොව දෙව්ලොව හැම තැනම විහිදිලා යනවා. ඔබ පිළිබඳව කතා වෙනවා ඔබ පිළිබඳවත් නෙමේ ඔබේ ගුණේ හින්දා ඔබේ දෙමව්පියන්ටත් පින් දෙනවා. මේ අහවල් කෙනාගේ දරුවෝ ඈ මේ අහවල් පාසලෙන් ඉගෙන ගත්ත අය. එතකොට ඒ අයත් කියනවා අපිත් පුංචි කාලේ ආශ්‍රය කරපු අය, අපි පුංචි කාලේ අපිත් එක්ක එකට පාඩම් කරපු අය කියලා ඒ වෙලාවට කතා කරනවා. එහෙම කතා කරලා ඒගොල්ලෝ සතුටු වෙනවා. සතුටු වෙලා ඒ අයගේ වර්ණනා කරනවා ඒ කාලෙත් මෙහෙමයි අදටත් එහෙමයි කිසි වෙනසක් නැහැ. අන්න ඒක හරි වටිනවා. ඒ කාලෙත් එහෙමයි අදටත් එහෙමයි කියලා. සමහරු කාලෙන් කාලෙට වෙනස් වෙනවා. කාලෙන් කාලෙට වෙනස් වෙන්නේ නැති චරිතයක් තියෙනවා නම් එහෙම අය රටට සමාජයට ලෝකෙට නෙමෙයි කාටවත් ද්‍රෝහිකමක් නොකරන අයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේ විපාක ගෙන දෙනකොට මේක එක කොටසක් තියෙනවා පුත්තානම් පලමස්නාති කියලා. ඒ කියන්නේ ඔබට දරුමුණු පුරෝ හිටියත් නැතත්. දැන් මෙතනදී මේ සඳහන් කරන්නේ විවාහ වුණාට පස්සේ දරුවන්ගෙන් කිසි අඩුවක් පාඩුවක් වෙන කියන එක නෙමෙයි. සමහරුන්ට ළමයි 10 දෙනෙක් 12 දෙනෙක් හිටියත් ඉන්න කිසිම ළමෙක්ගෙන් ජීවිතේට සමාජෙට ගෙදරට කිසිම වැඩක් නැහැ. ඒ නිසා ඔබට ඉන්න මේ වටපිටාවේ ඉන්න ළමෙක් හරි කමන්නේ ඔබේ ආදර්ශයක් අරගෙන ඔබේ ජීවිතයේ තියෙන අවවාද අනුශාසනා එයයට ලබාගෙන ඒ අය ජීවිතේ හදාගෙන තියෙනවා නම් අන්න ඔබේ මේ සමාජයට ඉතා වටින දරු කැලක් බිහි කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබට අද ඒ පිළිබඳව හිතන්න හොඳ කාරණයක් වෙනවා. මම එහෙනම් මට ඉන්නේ එක දරුවද මට දරුවෝ නැතත් මට පිට ඉන්න අනෙක් ඥාතියෙක්ගේ දරුවෙක්ට හරි එහෙම නැත්නම් මේ අපිට හම්බෙන්න වෙන කෙනෙක්ගේ දරුවෙක්ට හරි අවවාදයක් අනුශාසනාවක් දීලා ඒ දරුවා හදාගන්න පුළුවන් නම් පුත්තානම් පලමස්නාති දරු පල ඔබට ලැබිලා තියෙනවා. බුදුහාමුදුරු මෙහෙම දේශනා කරගෙන එනවා මේ විදිහේ විපාක තියෙනවා කියලා. ඉතින් මේ ඔක්කොම සම්පූර්ණ සූත්‍රයම අපි කිය යුතු නැහැ. මේක එකක් සමහර තැන්වලදී මේ අපිට සමහර මේ හදිස්සි අනතුරු විපත් තියෙනවා. මේ හදිසි අනුතුරු විපත් වලින් පවා බේරෙන්න මේක හේතුවක් වෙනවා කියලා. දරිතෝ පබ්බ තාතෝවා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිට්ඨං ලබති යෝමිත්තානන දුබති. සමහර වෙලාවට මහා මේ ගස් උඩ නැගලා ඉන්නකොට ගහක අත්තක් කඩාගෙන වැටෙන්න පුළුවන්. කන්දක් උඩ නැගලා යනකොට කන්ද උඩදී කකුල ලිස්සලා බිමට වැටෙන්න පුළුවන්. එහෙම වැටෙන අවස්ථාවලදී පවා ඔබව රැක ගන්නවා. ඔබව ආරක්ෂා කරනවා. දැන් ඔය අපි දැක්ක පහුගිය කාලේ ඒ අම්මා තමන්ගේ අම්මව ගඟේ ගහගෙන යනවා. ගඟේ ගහගෙන යනකොට ගඟේ ඉන්න කිඹුලෙක්ට අහුවෙලා. එතකොට මේ පුතා ඒක දැකලා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා ගඟට බහිනවා. බැහැලා අර කිඹුලත් එක්ක සටන් කරලා අම්මව බේර ගන්නවා. එතකොට ඒ තමන්ගේ අම්මා වගේම සමහර වෙලාවට අපි දැකලා තියෙනවා අපි කිසිම සම්බන්ධයක් නැති අපේ කිසිදු අනුදැනුමක් නැතුව මේ පිට මොකක් හරි ඒ වගේ හදිස්සි අනතුරක් වුණාම මිනිස්සු ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා ඇලවල් වලට ගම් වලට මුහුදට බැහැලා එයයි බේර ගන්නවා. බේර ගත්තට පස්සේ අනේ ඒ ඉන්න කෙනත් ඒ පවුලේ කෙනත් වටපිටාවේ කෙනත් ඒ හැමෝම පුදුම තරම් විදියට ආශිර්වාද කරනවා මගේ පණ ටික බේරුවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් විදියකින් අපිට මොන කරදරයක් බාධකයක් ආවත් ඔබට ඒ ඔබව ආරක්ෂා වෙන්න ඒක සංසාරේ ඔබ අනිත් අයට ද්‍රෝහි නොවීමේ විපාකයක් කියලා. මන් දන්න දරුවෙක් හිටියා. ඒ දරුවා ගහකට නැගිලා ගහෙන් බිමට වැටිලා ඒ ගහේ මුල තිබිලා තියෙනවා පොල්ලුලක්. නමුත් කිසිදු හානියක් නැතුව පොල්ලුල එහාට මෙහාට වෙලා තිබ්දී එයාට කිසිදු හානියක් නැතුව බිමට වැටලා තියෙනවා.
ඒ අම්ම අපිට ඇවිල්ල සඳහන් කරනවා අපේ ස්වාමීන් වහන්ස අපේ පුතා හැමදාම උදේට අපිට වැඳල යන්නේ. අපේ හිත රිද්දෝල නැහැ කවදාවත්. එයා කොහෙත් ගියත් කොතනක ගියත් කතා කරලා අපිට කියනවා අම්මා මේ වෙලාවට එන්නේ මෙහෙම පරක් වෙනවා කියලා. අපි රවට්ටල නැහැ. එයා නිතරම මේ පන්සල් යනවා ස්වාමීන් වහන්සේලාත් එක්ක සම්බන්ධයි. ඒ වගේම ගෞරව සම්පන්නයි. කොහෙ ගියත් කොතන ගියත් මේ වැඩ කරන හින්දා අපි දන්නවා අපේ දරුවට කිසිදු කහණියක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා මේ අම්මලා තාත්තලාගේ බලාපොරොත්තුව තමයි ඒක. ඒ අයට ද්‍රෝහි වෙන්නේ නැතුව ඒ අය වෙනුවෙන් ඒ අය කියන ආකාරයට සතුටු වෙන ආකාරයට වැඩ කරනකොට අම්මලා තාත්තලාත් හැමදාම ආශිර්වාද කරනවා. දැන් අපි මේ කතා කළේ අපි සාමාන්‍ය වශයෙන් දෙමව්පියන්ට ගුරුවරුන්ට සමාජයේ අපිට උදව් කරපු අයට අපි ද්‍රෝහි වෙන්නේ නැතුව ඉන්නකොට ඒකේ තියෙන විපාක පිළිබඳව. ඒ ගැන අපි මතක් කළා. ඒ වගේම අනිත් එකක් තමයි සමහරු තමන්ගේ ගම අමතක කරනවා. තමන්ගේ පාසල අමතක කරනවා. ඊළඟට තමන්ගේ රට අමතක කරනවා. ඊළඟට තමන්ගේ ජාතිය අමතක කරනවා. ඊළඟට තමන්ගේ මේ ආගම අමතක කරලා ඒවා පාවල දෙන විදිහේ වැඩ කරනවා. එහෙම කරන්නේ සමහර වෙලාවට මේ අපි හැමදාම ජීවත් වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව තමයි කොහොම හරි අනිත් අයට ද්‍රෝහි වෙලා හරි කොහොම හරි අපිට වැඩිපුර සල්ලි හම්බෙන්න උන අපි සැපවත් ඉන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන්. එහෙම කරන ඇත්ත ඕන තරම් ඉන්නවා සමාජේ. සල්ලි වලට තමන්ගේ රට ජාති ආගම පාවල දෙනවා. ඒක අතීතයේ ඉඳන්ම තිබිලා තියෙනවා. එහෙම තිබිලා නමුත් ඇත්තටම ඒ කතා ප්‍රවෘත්ති වල ගත්තාම ඒ අයගේ ජීවිතවල අවසාන කාලය ගත්තාම අන්ත දුගී අසරණ භාවයට පත් වෙලා තමයි මැරෙන්නේ. කෑ ගගහ මැරෙන්නේ. දුක් විඳ විඳ මැරෙන්නේ. අන්තිම මොහොතේ මතක් වෙනවා අනේ මම මෙහෙම කරපු හින්දා නේද අද මේ වගේ විනාශයක් වුණේ කියලා. ඒගොල්ලෝ හම්බෙච්ච සල්ලි වලට ඒ මුල් කාලේ සතුටු වුණා. ඒ ජීවිතේ ඒගොල්ලෝ විඳින්න පුළුවන් හැම වින්දනයක්ම ලැබුවා. අන්තිම මොහොතේ දුක් වෙනවා. ඔබ අද කල්පනා කරන්න ඕනේ මේ අද මේ වර්තමානයේ පුංචි සැපක් ලබන්න පුංචි සතුටක් විඳින්න මම මගේ මේ ජාතිය ආගම රට මේ වගේ දේවල් පාවල දෙන්න ඕනේද කියලා. ඔබ එහෙම නොවෙන්නට වග බලා ගන්න ඕනේ. කිසිම අවස්ථාවක ඔබේ රට ජාතිය ආගම පාවල දෙන්න එපා. එහෙම වුණොත් මිනිස්සු ඔබට නැති වුණත් ඔබ මැරුණටත් පස්සෙත් ඒ අය කතා කරයි රටට ජාතියට ආගමට ද්‍රෝහි වෙච්ච මහා නින්දිත මිනිස්සෙක් කියලා. එහෙම නොවෙන්නට ඔබ ඒ අය වෙනුවෙන් මේ රට ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරපු කැපවෙච්ච කෙනෙක් වෙනවා නම් ඒ අය සතුට පළ කරાવી ඔබ නැති වුණත් අනේ මේ අපි වෙනුවෙන් අපේ රට ජාතිය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් කියලා. අපි එහින්ද මේ වෙලාවේ ඔබට නිරන්තරයෙන්ම සිහිපත් කරන්නේ එවැනි කෙනෙක් වෙන්නට එපා කියන බලාපොරොත්තුව ආශිර්වාදයක් ඇතුව. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනකොට සඳහන් කරනවා මේ විපාකයන් අතරින් තව එකක් තියෙනවා කියලා. නිග්‍රෝධමිව මාලුතෝ කියලා. නුගගහක් හොලවන්න බෑ වගේ ඔබට කිසිදු සතුරෙකුගෙන් කිසිදු විපතක් වෙන්නේ නැහැ කියලා. කවුරු ආවත් ඔබ වටන්න, කවුරු ආවත් ඔබේ ජීවිතයට විවිධ උපදෙස් දීලා ඔබේ ජීවිතේ අවුල් කරන්න, විනාශ කරන්න කාටවත් බෑ ඒක විනාශ කරන්න. විශේෂයෙන් පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් ගත්තහම අම්මා තාත්තගේ ආශිර්වාදය තියෙන්න ඕනේ. අම්මා තාත්තගේ ආශිර්වාදය තියෙනවා වගේම ඊළඟට ඔබේ පවුල, එහෙම නැත්නම් ඔබේ නෝන මහත්මිය, ස්වාමි පුරුෂයා, ඊළඟට දරුවෝ අතර තියෙන සහසම්බන්ධතාවයේ ඒ විදියටම තියාගන්න ඕනේ. ඔබට ඇතිවෙන සතුට, එහෙම නැත්නම් ඒකේ තියෙන ප්‍රතිඵල පිළිබඳවත් ඒ පවුලේ හැමෝම එකට එකතු වෙලා කතා බහ කරන්න ඕනේ. අපි එදා මේ විදියට කතා කරපු නිසා තමයි අද මේ වගේ හොඳ යහපත් ප්‍රතිඵලයක් ලැබිලා තියෙන්නේ කියලා. ඒ නිසා දෙමව්පියන්ගෙත් යුතුකමක් තියෙනවා. දරුවොත් එක්ක තියෙන සම්බන්ධතාවය එක දිගට කඩා ගන්න නැතුව දිගටම පවත්වාගෙන යෑම. ඒ වගේම දරුවන්ගේ යුතුකමකුත් තියෙනවා. අපිට මොන යාළුවා හම්බුණත්, අපිට මොන දේවල් දෙන්න හැදුවත් මට ඉන්න හොඳම යාළුවා මෙයයි කියලා මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ මේ මිත්‍රත්වයේ පිළිබඳව සඳහන් කරනකොට කල්යාණ කියන වචනේ හරිම ශ්‍රේෂ්ඨයි. දැන් අපි හිතාගෙන හිටියට මේ සමාජයේ කල්යාණ මිත්‍රු හැමතැනම නැහැ. සමහර දෙමව්පියොත් කල්යාණ මිත්‍ර වෙන්නේ නැහැ. සමහර දෙමව්පියොත් කල්යාණ මිත්‍ර නොවෙන්න හේතු ඕන තරම් තියෙනවා සමාජයේ.
ඒ කියන්නේ ඒ දරුවන්ට අභිමානයක් ව ඇතිව අම්මා තාත්තා ගැන කතා කරන්න බෑ. මොකද අම්මත් අඳින්නේ ඇඟ පේන කොටට ඇඳුම් ඇඳගෙන. එහෙම තමයි අම්මා ඉන්නෙත්. ඊළඟට තාත්තත් නිතරම ඉන්නේ මේ අර තරුණ ජවය පෙන්නගෙන, ඊළඟට අනිත් යාළු එළියොත් එක්ක ඒයත් එක්ක බොහොම සතුටු සාමිච්චී යෙදෙමින්, ඊළඟට විවිධ උත්සව සාද නිරන්තරයෙන්ම පවත්වමින්, ඊළඟට මේ මත්ද්‍රව්‍ය පානය කරලා වැටිලා නැති වෙලා විනාශ වෙලා තියෙනකොට ඒ දරුවෝ ඒ අම්මා තාත්තා ගැන කොහොම කතා කරන්නද? එහෙම වුණාට පස්සේ ඒ අය මේ දරුවෝ වුණත් කල්පනා කරනවා අම්මලා තාත්තලා ඉන්නෙත් එහෙමනේ. ඉතින් අපි මොකද කියලා ඒ රැල්ලටම ගහගෙන යනවා. ඒ ගෞරවය නැති කරලා තියෙනවා. සමහර ගෙවල් වලට ගියාම ළමයි කකුල් උඩ දාගෙන ඉන්නවා. අම්මලා තාත්තලා එනකොට කිසි ගාණක් නැහැ. ඒ කියන්නේ ඒ අම්මලා තාත්තලා පුරුදු කරලා නැහැ. වැඩිහිටියෙක් ආවහම, ආච්චි ආවහම, සීය ආවහම කොහොමද ඒගොල්ලන්ට ගරු කරන්න කියලා. අපි දැක්ක සමහර ගෙවල් වලට ගියාම ඒ පුරුදු වීම නොමැතිකම නිසාම ස්වාමින් වහන්සේ නමක් ඒ නිවෙස් වලට වැඩියත් ඒ අය මං හිතන්නේ ඒ ආభాෂිම ගන්නවා. පුරුදු කරලා නැහැ වඳින්න. වඳින්න පුරුදු කරලා නැහැ, ගරු කරන්න පුරුදු කරලා නැහැ. එනකොට ඒ අර ඒ වටපිටාව හදලා නැහැ. ඊළඟට මේගොල්ල ළමයි ලොකු වුණාට පස්සේ ඒ ටිකම තමයි වෙන්නේ. මං හිතන්නේ සමාජ යුතුයකමක් වෙනවා හැමෝගෙම මේ වගේ මේ වැඩසටහන් තුළින් සමාජයේ දැනුවත් කරනවා වගේම මේ දැනුවත් කරන දේවල් ජීවිතයට එකතු කරගන්න. එකතු කරගත්තට පස්සේ ඔබේ ජීවිතය බොහොම සුන්දර ලස්සන වටපිටාවක් ගොඩනැගේවි. පුංචි කාලේ ඉඳන්ම මම හිතන්නේ මේවා අහන දෙමව්පියෝ ඉන්නවා නම් දරුවෝ ඒ විදිහට හදන්න හැදීම ඔබේ යුතුයකමක් වෙනවා. ඒ කියන්නේ දරුවෝ අර ඔය අපි මුලින් සඳහන් කරපු විදිහේ අර වැඩිහිටියෙක් ආවහම නෙමෙයි නැන්දා මේ මාමා මේ ලොකු අයියා කෙනෙක් ඒ ආවට පස්සේ ඒ ඇත් එක්ක කතා බහ කරන විදිය, ඒ ඇයි ඉස්සරහ හැසිරෙන විදිය, මොකක් හරි වැරදි දෙයක් වෙනකොට සමහර අම්මලා මන් දකින්න ඒවා හරි සතුටටපත් වෙන දෙයක් හැටියට. ඈ සමහර ළමයි පුංචි කාලෙම බොහොම නරක කුණුහරුප වගේ බොහොම හරිම අමිහිරි වචන කියනවා. ඒ කිව්වහම මේ වටේ පිටේ ඉන්න අය හරි සතුටු වෙනවා අනේ මේ ළමයිගේ ඒ කියන වචන අහලා. අන්තිමට ඒ ළමයි ඒවා වැඩි කරගන්නවා, වැඩි දියුණු කරලා ඊට පස්සේ ටික ටික අම්මා මොනා හරි කිව්වත් තාත්තා මොනා හරි කිව්වත් එකට එක කියන්න පටන් ගන්නවා. ඒවට විරුද්ධව කතා කරනවා. ඊළඟට ඔය මං කියපු අමිහිරි කටුක මහා නින්දිත වචන දෙමව්පියෝ හරහත් එල්ල කරනවා. ඉස්කෝලවලට ගියාම ඉස්කෝලේ පාසලේ ඉන්න සමහර ගුරුවරු එයට අවවාදයක් අනුශාසනයක් දුන්නොත් එහෙම ඒවට විරුද්ධ වෙලා සමහරලාට ගුරුවරුත් එක්ක බොහොම රණ්ඩු සරුවල් ඇති වෙලා එතනත් බොහොම ප්‍රශ්න ඇති කරගෙන අධ්‍යාපනයත් කඩාගෙන ජීවිතම විනාශ කරගන්නවා. ඒ නිසා ඔබ කල්යාණ මිත්‍රය හඳුනගන්න, පාප මිත්‍රය හඳුනගන්න. එහෙම වෙලා ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළින් ඔබට ලැබෙන ආශිර්වාදය තේරුම් ගන්න. ඒකෙන් තිබෙන දිට්ඨ ධම්ම වේදිනිය ප්‍රතිඵල පිළිබඳව සිහිපත් කරමින් අද දවස පුරාම ඔබට සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තියම සේවනය කරන්න සැලසේවා. සද්ධර්මයේම ශ්‍රවණය කරන්න සැලසේවා. ඔබේ මනස අද මෛත්‍රියෙන් කරුණාවෙන් ඉවසීමෙන් පිරේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.